දරංජය ඩිසිල් වාගෙන් LPL වාර්තාවක් සමග විශිෂ්ට පන්දුයැවීමක් පව. අපි දන්නවා අද දවසේදී ලංකා ප්‍රීමියර් ලීග් සීසන් 2 එකේ තුන්වෙනි තරගය පැවැත්වෙන කොලඹෝ ස්ටාර්ස් කණ්ඩායම සහ ගෝල් ගැටීරස් කණ්ඩායම අතර ඉදින් මෙහිදී කියන්න ඕනේ කොලඹෝ කණ්ඩායමේ නායකත්වය දරන්නේ දරංජය ඩිසිල්. අපි දන්නා ඇන්ජලෝ මැතිස් ආබාධයකට ලක් වුණ ඉතින් දරංජය ඩිසිල් ගැන කතා කරොත් එහෙම ඔහුව මුලින් LPL ඩ්‍රාෆ්ට් එකෙන් කිසිම කණ්ඩායමක් පික් කරේ නැහැ. නමුත් දැන් ඔහු ඇක්ටිං ස්කිපර් විදියට ඇක්ටිං නායකයා විදියට කටයුතු කරනවා. ඉතින් අපි කතා කරොත් එහෙම මෙහිදී පන්දු යවීම ආරම්භ කරන්නේ දනංජය ඩිසිල් පළවෙනි පන්දු වාරයේම ඔහු මේඩින් එකක් යොමු කරනවා. ඉතින් බෝල් කරන ධනුෂ්කෝ මුදිරකට ඒකම දෙවෙනි පන්දු වාරයත් ඔහු මේඩින් එකක් යොමු කරනවා. ඒක ධනුෂ්කෝ මුදිරකට ඒකම ඔහු ධනුෂ්කෝ මුදිරකේ කඩුල්ල ලබා ගන්නවා. ඉතින් පළවෙනි පන්දු වාර දෙකේ ඔහු කිසිම ලකුණක් ලබා දෙන්නේ නැහැ. ඒක කඩුල්ලක් ලබා ගන්න තියෙක වார்த்தාවක් LPL ඉතිහාසයේ අපි දන්නවා. LPL තාම සීසන් 2යි ක්‍රීඩා කරලා තියෙන්නේ. නමුත් LPL ඉතිහාසයේ නිලගුණ පන්දු වාර දෙකක් මේඩින් පන්දු වාර දෙකක් යොමු කරපු එකම ක්‍රීඩකයා දරංජය ඩිසිල්. ඒකව තුන්වෙනි පන්දු වාරයත් ඔහු ඊට පස්සෙම යොමු කරනවා. ඒ පන්දු වාරයට ඔහු ලකුණු 15ක් ලබා දෙනවා. අපි කතා කරොත් එම මොහුගේ පන්දු වාර තුනම මොහු යොමු කරන්නේ පවර් ප්ලේ එක. ඉතින් බැටින් පවර් ප්ලේ එකේ තමයි ඔහු පන්දු වාර තුනම යොමු කරන්නේ. ඊට පස්සේ ඔහුගේ අවසාන පන්දු වාරයට ඔහු ලකුණු 3යි ලබා දෙනවා. තවත් කඩුල්ලක් ලබා ගන්න. ඉතින් ඔහුගේ පන්දු යවීම පන්දු වාර 4 නිලකුණු ඕවර 2යි ලකුණු 18යි කඩු 2යි ඩොට් බෝල්ස් 17ක් ඇතුළත්. ඒකට ඉතින් අපි කතා කරොත් එහෙම අපි දැක්ක ඔහුගේ කැප්ටන් චේන්ජර්ස් කැප්ටන් ඩිසිෂන්ස් ඉතාමත් හොඳට වැඩ කරා. ඉතින් අපි කතා කරොත් එහෙම ගෝල් කණ්ඩායමට ලබා ගැනීමට හැකිුණේ ලකුණු 116 පමණයි කඩලු 8ක් දැවි තියෙද්දි. ඉතින් ඔවුන් ඉතාමත් අසීරු ස්ථානයක පත් වෙලා හිටියා. නමුත් ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියා. අවසානයේ 9 වෙනි කඩලුවේ නූර් රහමත් අවුරුදු 16යි ඔහුට නූර් රහමත් සහ ඉසුරු දාන ලකුණු 39ක් එකතු කළා පන්දු 29කින්. ඒකත් වார்த்தාවක් LPL වார்த்தාවක් 9 වෙනි කඩලුවට වැඩිම සම්බන්ධතාවය. ඉතින් එහෙදී ඉසුරු දාන ලකුණු 25ක් ලබා ගත්තා පන්දු 17කින්. ඉතින් ලකුණු 116යි වුන් ලබා ගත්තේ. ඉතාමත් හොඳ විදිහට කළමු කණ්ඩායම පන්දු යවුවා.